පසික ඒහි පස්සිිකෝ එන්න එ දරුමය දකිින් බ නමුතස් භගවෙතෝ අර හතුෝ සම්මා සම්බුද්ධස් නමුතස් භගවෙතෝ අර හතෝ සම්මා සම්බුද්දස් නමෝතස් භගවතවරහතෝ සම් සම්බොද්ධස් සඳහම් අසනු කැමැති, කාරුණික වාසනාවන්ත පින්වත්නේ. අදත් සුපුරුදු පරිදි මේ පින්වත් පිරිස උදෑසන ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන වෙලාව. පින්වත්න මමද පින්ුවත් පිරිසට තීරණය කළා දේශනාකිරීම සඳහා, මේ හාමුදුරුවන් වහන්සේගේ සිවුර පිළිබඳව. මේ සිවරිබඳ දේශනා කරන්න තීරණය කළේ මොකද මේ දවස්සල අපි ගත්තොත් එහෙම පසුගගේ කාලේ පුරාවටම ලංකාවේ වගේම ලෝකේ අපේ බෞද්ධ සැදහැවතුන් අපේ හාමුදුරුවන්ට වස්සාරාධනා කරලා. කටින චීවර එහෙම පූජා කලා කරනවා. සිවර පිළිබඳව ගොඩක් අයට ප්‍රශ්න තියෙනවා. මේ කටිනෙ සිවුර ගත්තත් අක් සිවුර ගත්තත් මේ සිවර පිළිබඳව ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒ ප්‍රශ්නවලට ධර්මානුකූලව. දිය හැකි පිළිතුරුමොනවද මේ සිවුරේ කතාව කුමක් ද කියන එක පිළිබඳව මේ වෙලාවේ හැටියට පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. මේ පින්වත්න්නේ ඔබ හිතන්න මේ ලෝකේ යම් කිසි වස්ත්‍රයකට පූජාවක් තියෙනවනම් ගෞරවයත් දක්කනවනම් ඒ ඉතාමත් ගෞරව කරන ඉතාමත් වන්දින පුද්ධන එකම වස්ත්‍රයේ තමයි චීවරය. ඒ අතරත් කටින චීවරේ විශේෂ තනක් ගන්නවා. කෙනෙකුට හිතෙන්ට පුළුවන් මේ සිවරට ගන්නේ මොන පාටද මොනමොන පාටේ සිවරක් පෝජ කරනවද. දැන් කටිනනි සිවක් හැටිට පෝජ කනකට මොන සිවුරද පෝජ කරන්නේ. මේ පිළිබඳ කතා කරනකොට පින්වටනී දැන් කෙනෙක් සමහල්ලාටද නොද අය කියනොදැ හාමුදුරුවරුත් එකඒක පාට සිවරු පොරවනවා. මේක අදනෙමේ එදත් තිබුණා එක පාට සිවරු පොරවනවා ඒවට හාමුදුරුවරු නිල් පාට සිවරු රතු පාට සිවරු කොපාට සිවරු එහම පොරවන්නේ නෑන පින්වත්නි ඒ ආසන්නෙන් යන පාට කිහිපයක් පාවිච්චි කරනව. ඒකට හේතුව එදා තිබුණ පාන්සකූලික වස්ත්‍රය නැතම් පාන්සකෝල චීවරය. ඔබ අහල ඇතිනෙ ඔය දෙවිධත්තර හාමුදුරුවෝ එක දවසක් බුදු හාමුදුරුවන්ගේ පංචවරයක් ඉල්වා එතන එකක් තමයි ඉල්ලපු අර පහෙන් ස්වාමීන් වහන්සේලා දිවි ඇතිතෙක් පාන්සකූලික වීයුතුයි මොකද මේ පාන්සකූලික වියයුතුයි කියන්නේ පාන්සකූල වස්ත්‍රයක් පොරවන්නට ඕනෙ මේ පාන්සකූල වස්තරය කියල කියන්නේ අදත් පාන්සකූල වස්ත්‍රයකිල එකක් තියෙනවා අර කෙනෙක් මැරුණට පස්සේ පූජ කරන සුදු රෙද්දරන කියන්නේ පාන්සකූල වස්ත්‍රයේ කියලා එදා කිවයෝගටනම් නෙමින්. ඒ කාලේ කවුරුහරි මැරුණම සුදු රෙද්දක ඔතලා විසිකරනවා අමුසෝණට ගිහිල දානවා. ඒ මිනිිය ඔතලා සුදු රෙද්දක ඔතලා තමයි සොහනට ගිහිල්ල දාන්න. හාමුදුරුව මොකද කරන්නේ අර මිනිය ඔතපු ඒ සුදුරෙද්ද, ගෑල්ලා ගන්නවා මිනි අයින් කරදාලා ඒ සිවරු මහගන්නට අර සුදු රෙද්ද ගන්නවා. එතකොට හිතෙන්ට පුළුවන් හාමුදුරුව මිනිවතපු සිවරු ඇරගෙනද රෙදි අරගෙනද පෙරෙවී කියලා. ඔ ඒක තොමයි පාසකූලික වස්ත්‍රේ කියල කියන්න. එතකොට අර ය ඇත දමම්පු ඒ රෙද්ද ඇරගත්ත මෝකෙ ලේගෑවෙලා සැරවගෑවිලා මඩගෑවෙලා කුණුගෑවෙලා තිබුණර රෙද්ද පිරිසුදු කරලා ගන්නවා. ඒගේම තවස් සමහරය පාවිච්චි කරනකොට චුට්ටා පිච්චු නොත්තිහම පිච්චු නොත් එෙම සමහරු හරි බයි පිච්චුණු ඇඳුම් අදින්න්ද. අදත්තිිකක් එහෙම තියෙනවන ගතියක් ඉතිං අර පිච්චුනාම් විසි කරනවා. ඒ විසිකරන වස්තයේ පිච්චුණු කෑල්ල කපල දාලා ඉතුරු රෙදිි කෑල්ල ගන්නවා. ඔ ලේවාගේ ගෑගුුණම සමහරු රෙදි විසිකරදානවා. හාමුදුරු කරන්නේ ඒ රෙදි විසිකරපු එකත් ගන්නවා. ඒවකුතු කරලා. හපලා කොටල නිසි පරිදි සකස් කරපු සිවුරක් පිළියල කරගන්න. ඒ සිවරක් පිළිල කරගෙන දැන් ඒ සුදුපාටයින සුදු පාටෙන් එතකොටෝකි මඩගෑවිලා කුණුගෑවෙලා අර්තිවිච්චයෝ ඇව්වට පැල්ලං යන්න නෑනේ. එතකොට මේක දැන් කාසාය වස්ත්‍රයේ වචනටි කියන්නේම් කාසාය වස්ත්‍රයකොම හරි ලස්සන වචනයක් වගේ. හැබැයි මේක තේරුම කාසායකෙන කහට සිවර. කහට පෝපු සිවර මොකද ඊට පස්සේ හාමදුරෝ කරන්නේ ගස්සල පොත්තු මුල්ලාදී ඇරගෙන භාජනයකට දාලා හලියකට දාලා තම්බනවා. හොඳට තැම්බුවාම ඒ කහට වතුරට එකුතු වෙනවා. එකතු වනාට පස්සේ මොකද කරන්න අර වතුර භාජනයේ ඔබනවා අර සිවුර. ඒ එබු අම මොකද වෙන්නේ ඒ කහට ටි අර රෙද්දට උරාගන්නවා. එතකොට සිවර ඒ පැහැ ගැන්නෙන එකම පාටක් බවට පත්වෙනවා. ඔබ දන්නවා ලීවර්ගගන්නක දැන් කොස් ලීයේ එක පාටක් ගම්මාලු ලීිය තවපාටක් මිල්ල ලීය තවපාටක්. කළුවර ලීය තවපාටක් ඔය ගස්සලත් පාට පාට වෙනවෙන පාටනේ. ඉතිං ඒ වගේ එදාර හාමුදුරුව තම්බපු ඒ මුල්වල පොතුවල පාට අනුව සිවරෙ පාටක් වෙනස් වෙනවා. අනුවේ එදා බුදු හාමුදුරන්ගේ කාලිවුණ ඒ ගහේ පොතුවර්ග අනුව පාට වෙනස්සලා සිවුරු සකස් කරගෙන තිබෙනවා. ඉතින් ඔහො මැවිල්ල කාලයේ දියුණුවනකට තාක්ෂණය දියුණුවනකොට මොකද කළේ අර ගස්සල පොතු මුල්ලාදිය තම්බන්්ඩ අපහසු නිසා පිළිල කලා පඩු කියලා කුඩු ජාතියන්. ද මෑතක් වෙනකම් මේ කුඩු ජාති දැනුත් කඩවල්ල ගන්න තියනවා දැ දැක් පසුගේ දවස්සලේ අන්තර ජාලයව පේස්බුක් එකේ මුහුණු පොතේහෙම සමහර ළමයි පින්කන් කරලා එ හුව මාරු කරගන්න අපි කැනෙති ්‍රයා කරගන්නවා කියරන්නේ. දී සමහල්ලාට නරග දේවර්දානවට වට ඒවාගේ පින්කමක් වුණතිින් හරි වටිනවා. අදත් සමහර වෙලාට කලාතුරකින් ඒදී සිද්ධ කරනවා ඉස්සර කළේම එහෙම තමයි. සුදු වස්ත්‍රයක් මහලා, සුදු වස්ත්‍රයෙන් සිවරක් මහලා, අර පණ්ඩු කියන කුඩු ඇරගෙන. ඒකෙත් දැන් ඕන පාටක් තියනවා දැන් ආරණ නිවාස ස්වාමින් වහන්සේලා පොරොවණ පාට ිකක් වෙනස්. දැන් විහාරස්ථාන වෙල හාමුදුරුවන් වහන්සේලා පොරොවණ පාට තවච්චුට්ටක් වෙනස්. ඒවගේ පොඩි පොඩි වෙනස් කම්ති වෙනවා. මේ තමන්ට අවශ්‍ය පාට කුඩු ජාතියක් එහෙනතන් එක කියන පණ්ඩු වර්ගයක් ගෙනෙල්ලා. උනුවතුරට දාලාර උනුවතුරේ එකේ අර සිවුරු ඔබනවා. සිවුර එබුවම, අර සිවර ඒ තමන්ට ඕනි පාට ඒ ගැන්වෙනවා. අපි ඕකට කියන්නේ පඩු පෝනව කියලා. ඉතින් ඒ පඩු පෝවල සකස් කරගත්ත සිවර තවත්කාලයක් යැනකොට තවත් දියුණු ඕන. තාක්ෂණය දියුණු වෙලා දැන්වෙනකොට ඕන පාටක රෙදි තියෙනවා. එතකොට ඕන පාටක රෙදි තියෙන නිසා දැම්මොකද කරන්නේ අපි සිවරක් මහණ්ඩෝනිවුනාම අවශ්‍ය කරන පාටේ, ගෙනල්ලා ඒ විදිහට කපලා සිවුරබ් බවට පත් කරගන්න. දැන්වෙනකොට ඉතින් රෙදි ගණ්ඩත්ව ඕන්න කෙලිම්ම සිවුරුම තියෙනවා. සිවුරු අතරත් ඉතිං ඉස්සරවයි චලන්ජර් කියලහිම වස්ත්‍රයක් තිබුණ ඇති හොඳයි කියලා. දැන්වෙනකොට ඊටත් වඩා අය එහා ගිහිල්ලා. ඔය කියන්නේ තායි කොටන් කියලා තායි කපු සිවුරු කියලා. එතුකොට ඉතාම සිනිදුයි සැහැල්ලුයි. බොහෝම සනීපයි එතකොට ස්වාමීන් වහන්සේලාට තින් ගානත්නන් ටිකක් වැඩි. මිලා අධික වනත් සමහරවෙලාට හොඳ සිවරක්. ස්වාමින්න් වහන්සේලා පහසුවෙන් පොරවනවා. කෙනෙක් කියන්න පුළුවන් හාමුදුරුරුද්දැන් ගනන් තියෙන තාමත් මිලා හොඳ හොඳ සිවුරු පොරවනෝව කැපද. එහෙම ප්‍රශ්නකුත් අහන්ඩ පුළුවන්නේ ඕක අහන් වනන් අහන්න ඉතින් ශ්‍රද්ධහවන්තදායකෙක් නෙවෙයි. සිවර පූජා නොකරණ මනස්සේ තමයි යහන්නේ පූජ කරණයෙක් නානන් ්‍රද්ධහාවෙන් කෝහොම හරි හොඳම වස්ත්‍රයක් පූජා කරන්න තමයි බලන්නේ. ඉතිං විවේචනය කියන එක කොහොමත් පොදුවිනි. එතකොට ප්‍රශ්නයක් නේ ඕන දෙයක් අහන්ඩ පුළුවන් කියන්න පුළුවන් බුදු දහමේ රහස් නෑ බුදු හාමුන්දුරන්ගේ රහස් නෑනේ. එතට ස්වාමන් වහන්සේලාට ඒව කැපද හොඳද හොඳයි කැපයි. යි හමුදුරුව හොඳයිැපැයි කියල කියන්නේ. බුදු හාමුදුරුව මේවාගේ සිවුරු අනුමත කලාද අනුමත කරලා තියෙනව පින්වටනය. ඒ ගැන සඳහනකුත් අපේ බණපොතේම තියෙනවා. ඔය පින්නතුන් නහල ඇති ඒකාලේ හිටපු වෙදමහත්වයෙක්නේ ජීවක වෙද මහත්තයා කියන්නේ. ජීවක වෙද මහත්තයා කිව්වම හරි ප්‍රසිද්ධ වෙදමහත්තයක්. බුදු හාමුදුරුවන්ටත් ප්‍රතිකාල කරේ එතුමානි බුදුරජාණන් වහන්සේටත් ප්‍රතිකාර කරපු, ජීවක වෙද මහත්තයා එක දවසක් රජ කෙනෙක්ග හිසේ කැක්කුමක් සුවපත් කලා. රජතුමාටත් ඇරෙන් නැතුව තිබුණ ඔලුවේ කැක්කුම සුවපත් කලාාම හරි සතුට ඇති වෙලා රජතුමා මේ වෙද මහත්තයාට වටටිනා රෙද්දක් දුන්නා. වටිනා වස්ත්‍රයා. ඒ කාලි හැටියට නම් කසී සලු කියල තමයි කිවව කසී රට හදපු සලුවක් මේක බෝම සිනිදු සුමුටු. මිල්ලා අධික්ක වස්ත්‍රයා. ද මේවාගේ දෙයක් ලැබුණොත් අපි මොකද කරන්නේ. තමන්ට වටිනා තෑගගක් ලැබුණයි කෙළ හිතන්නක. එතකොට ඔබ මොකද කරන්නේ. සමහරු හිතනවා මේකනම් කිසි කෙනෙකුට දෙන්න මංම පාවිච්චි කරනවා. එහම ඉන්න ඇත්තොත් ඉන්නවා. තවස් සමහරුන්ට හිතෙන්නෙම හොද දෙයක් ලැබුණනම් අනේ කාටද මම් මේක දෙන්නේ. කාටද මං මේක පූජ කරන්නේ. සමහරුන්ට ඉවසුන්නෑ දෙනකං. කාට හරි දෙනකං තමයි කල්පනා කරන්නේ කාට හරි දෙනවයකිවට මේ පාරයනෙ හි ගන්නකොට දෙන්ඩ හැත්ති නෑ. අද වනස් සමහර දේව වටිනා පුද්ගලයකුට පූජා කරන්න හරි දෙන්ඩ හරි හරි ආසාාවක් තියෙනවා. ඉදි අදත් එහෙමයි දැ සමහර දායක ඇත්තෝ මේ පිට රටවල ඉඳල එනවා ලංකාවට ඇවිල්ල කිනව හාමුදුරනේ ම මේක හාමුදුරුවන්ටමයි ගෙනාවේ මේ සමහල්ලට මේ බනාහන ඇත්තු ඉන්නවා රටරටවල් වල ඒවා දැකලා හරි සතුරට පත්තල සමහර දේවල් ඇරගෙනනවා හාමුදුරණි ම මාස ගානක් මේ තියාගෙන හිටිය හාමුදුරුවන්ටමයි. ඒවා අපි ඉස්සරත් තිබුණනි පිවත්න වත්ත කෙහෙල් පැලයක් හිටවලලා හැදනව ලොකු කෙහෙල් කැනක්. පලවිනිටම හැදිච්චි ලොකු කෙහෙල් කැන. මේක කඩේට දුන්නනම් හොඳ ගානක් ගණ්ඩ පුළුව. හැබැයි එහෙම හිතෙ එනෑ හිතන්නේ මේක පලවිනි ඇවරිය කොහොම හරි පන්සරට ගිහින් දෙවා. බුදු හාහමුදුරුවන්ට පූජා කරනවා. හාමුදුරුවන්ටත් දෙනවා. අහල පහල නෑයන්ටත් බෙදෙනවා. ඉතිං ඒ විදිහට සමහරු දීල සතුට වෙන ඉන්නවා. වත්තේ දොඩංගහ හිටවලා පලවෙනිටම හැදුුණී ගිටි දෙකයි. කණ්ඩත්ව ඕනි එකත් දෙෙන්්ඩත්ව ඕනි එහෙන එක දෙඩං ගෙඩියක් හරි පන්සරට ගිහිල්ල බුද්ධ පූජාවතියලලා හාමුදුරුවන්ටත් පූජා කරන්නඩ ඕනි. මෙහෙම කේතනාව අපිළඟ තිබුණ. අඩුමගාන ඉස්සර අප පින්වත්තු ලිඳක් කාරලා ලින්දේ වතුර ඉනුවම පලවෙනි වතුර ටිකත් ගිහිල බුද්ධ පූජාවට තියපු අයපේ රටේ හිටියේ. එතකොට මේවාගේ ආසාවෙන් පිින්කං කරන අය අතර ජීවක වෙද මහත්වයා කියන්නේ තරී පින්වත් වෙද මහත්තයෙක්. මේ වෙද මහත්වයා කල්පනා කරනවා මට හම්විිච්චි මේ වස්තරයේ කාටද දෙන්නේ මකද්ද කරන්න කියලා. දුදහාමුදුරු මතක් වුණා. ගිහිම් බුදුරජාණන් වහන්සේට මේ චීවරය පූජා කරනව පින් වටනි. ඒ වස්ත්‍රය සිවරබ්බවට පත් කරලා පූජා කළ. මේ සිනිදු සුමටු මිල අධික මේ වටිනා සිවර බුදුහාමුදුරු පිළිගත්ත පින් වටටි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ජීවක වෙද මහත්්‍යය අහනවා බුදුහාමුදුරුණේ දායක මහත්තරු උපාසකම්මලා, අවුරු හරි ශ්‍රද්ධාවෙන් වටිනා සිවුරා. ස්වාමින් වහන්සේලාට පූජා කළොත්. ඒක ස්වාමින් වහන්සේලා පිළිගත්තට කමක් නැද්ද. ඒක කැපයිද. බුදු හාමුදුරුවෝ දේශනා කළ ඒක අකප බවක් නෑ දායකෝ පූජා කරනවා නම් ස්වාමින් වහන්සේලා පහසු සැහැල්ලු සිවරෝ පෙරෙව්වට කමක් නෑ. ඉතින් ඒ අනුව පින්වටනි එදා පටන් ස්වාමින් වහන්සේලාට අද දක්වා අපේ දායක පන්නතුන් බොහෝ වෙලාවට හොද වටිනා සිවුරු පූජා කරෙනවා. ඉතින් සමහරවෙලාවට එදා දෙවි අත්තර හාමුදුරු හර වර පහ ඉල්ලෙන අතරේ. පාන්සකූලික වස්ත්‍රය බුදු හාමුදුරු අනුමත කලාන ස්වාමින් වහන්සේලා පාන්සකූල වස්ත්‍රේම පෙරවිය යුතුයේ කිවන. අද අපිට හරි අමාරුවක වැටෙනවන්නේ ඇයි කොහේ හොයන්නද මිනි ඔතන රෙදිතියනවයි අදකාලේ බුදු හාමුදුරුව ඒවාගේ අන්තගා මි නීති දැම්ම නෑ. හාමුදුරුවරු කියන්නේ එතකොට අර දුක්කිත විදිහට ඒ කාලෙ පින්වටනි මෙහම ඕනේ ඇයිදි කියල කෙනෙකුට අහඬ පුළුවන්. ඒ කාලේ පින්වත්න වස්ත්‍ර බොහෝම අඩුයි. ඒවාගේ සිවුර අල්පේච්චේ එකක් දැ ඔ කෑලි කපල කපලන මහන්නේ. ඒ මැහුවම කාටවත් වැඩකට ගණ්ඩත් බෑ. ඉති ඕක වටිනා රෙදිවෙලිින් හොඳට මැහුවොත් එහ මොකද වෙන්නේ ඕක හොරකංකරන්ඩ හිතනවන ඕක ගහිල වෙන වැඩකට ගඩ බලුවන්නේ. දැන් සිවුර මහනකොට කෑලිවලට කපලා ඒ විදිහෙට සකස්කරාම කවුරුවත් ගන්නෙත් නෑ. ඒවගේ තවත් සිදුවීමක් වෙනව පින්වත්න්නේ දැන් ඔබ හිතන්නක කටින සිවුර පූජාකිරීමේදී. මොනසිවුරද්ද පූජා කරන්නේ කටින සිවුර හැටියට. ඕනම සිවරක් පුළුවන් තුන් සිවුරෙන් එක සිවරක් මොකක්ද තුන් සිවුර කියලා කියන්නේ. අන්ඳන සිවර තනිපට සිවර දෙපට සිවර. එදකොට අදනයක් පූජි කරන්නත් පුළුවන්ද කටිනට පුළුවන්. තනිපට සිවරක් ඒත් පුළුවන්. දෙපට සිවරක් ඒත් පුළුවන්. මේ දෙපට සිවුර කියල කියන්න පින්වටනේ ද සමාරුබාල ඇති ොකද මේ දෙපට සිවුර කියලා කියන්නේ. දෙපට සිවුරු කියන්නේ සිවුරු දෙකක් එකට එකුතු කරලා මහලා තියෙනවා. ඇයිඒ සිවුරු දෙකක් එකට එකුතු කරලා මහලා තියෙන්නේ. මේකත් බුදු හාමුදුරුව අප හාමුදුරුවන්ට දවසක පරීක්ෂණයක් කරලා තමයි අනුමත කරලා තියෙන්න්නේ. ඒ කියන්නේ බුදු හාමුදුරුව දිවිසිම්බල තියරණය කරාණං ඒ ප්‍රායෝගික නැතිවෙන්ඩ පුළුවන් හාමුදුරුවන් වහන්සේලාට අනුමත කරන්නට එක දවසක් මධ්‍යම රාත්‍රයේ බුදුරජාණන් වහන්සේ එලියට බැස්සා. සිවරක් පොර වගෙන බැලුවම හොර සීතලයි සීතල දවසක මේ දේ කෙළේ. ඊට පස්සෙ තව සිවරක් පොරවා ගත්තා සිවුරු දෙකක් පොර වගෙන ඉන්නකොට තවත් චුට්ට චුට්ට සීතල එනවා. ඊට පසේ තවස් සිවරක් පොරවා ගත්තා. සිවරු තුනක් පොර වගෙන හිටියම සීතල දැනෙන්නේ නෑ හිතන්නක ඔය ඇත්තඔ සීතලට බෙස්සට් එකක් පොර වන්නේ ඒවාගේ හාමුදුරුවෝ වරු තුනක් පොරවන්ඩ ගාම මේක ටිකක් කරදරයින්න සිවුරු තුනක් ළඟ තියාගඩ ගියාම ඒ නිසා මොකද කළේ සිවුරු දෙකක් එකට එකුතු කරලා මැහුවා. ඒක තමයිඔ දෙපට සිවුර කියලා කියන්නේ. අනි සිවර තනියෙන් තිව්වා. එදකොට අන්දන සිවර කියලා කියන්නේ අන්දන හාමුදුරුරු අඳින්නේ ඒක. ඊට පසදැ ඔය සිවරු තුන් සිවර තමයි හාමුරල්ලඟ තියෙන්නේ දැන් සමහර ස්වාමීන් වහන්සේලා ඔබ දැකලා ඇති. මේ කරේ සිවුරත් දාගෙන යන්නවා. ඔය ගම්මල සියලත්තුවායක් දාගෙන යනවාගේ සමහර හාමුදුරුවන්ගේ සිවරත් තියෙනවනේ. මොකක් දෙකක් තියෙනවා මුකක්ද දන්නේ සමහර හිතන හාර මොකක් දෙකක් දාගෙන ඉන්නවා කරේ මොකක්ද හාමුදුරුණේ ඒ කියලා. ඒ දෙපට සිවර තමයි හාමුදුරුවන් වහන්සේලා තියාගෙන ඉන්නේ. ඇයිඒ එතකොට බුදු හාමුදුරුව අනුමත කරපු තුන් සිවරම ස්මීන් වහන්සේ ළඟ තියෙනවා. ඕනම හාමුදුරු නම. හොය සීමාවට වඩිනකොට පොහොය කරන්න වඩිනවනි විනය කටයුත්තක් කරන්න වඩිනකොට ඔය තුන් සිවර අනිවාරෙන්ම රැගෙනෑම අමතක කරන්නේ නෑ. එහෙම නැත්තන් ගොඩක් කලාවට ඉතිං ස්මීන් වහන්සේලා ඒ තුන්සිවර ආසන්නේ තබාගෙන තමයි කටයුතු කරන්නේ. ඒ තුන් සිවර අතර දෙපට සිවර නිතර පොරවන්නේ නෑ ඒක සීතලක් තියෙන වෙලාවකට එමත් නැත්තන් අපිගේමකු ආසනයක් හැටියටත් පාවිච්චි කරලා තියෙනවා. කොහරි. වැඩියා ඊට පස්සේ ද සැත පෙන්ඩ ඕනි. ඇඳක් නෑ. බිම එලලා ඒක සත පෙනවා. ඇඳ වගේ තමයි. එතකොට ඒ සිවර බුදුහාමුදුරු දැම් පාට අහවල් පාට කියලා අනුමත කරෙත් නෑ. එතකොට දිගඵලලහෙමනම් තියෙනවා. එකට ප්‍රමාණයන් තියෙනවා. එතකොට මුල් කාලේ තුන් සිවුර විතරක් අනුමත කරලා තිබුණා. ඊට පස්සේ වස්කාල වෙනකුට අතිරේක සිවුරකුත් පූජා කරන්නට දායක ඇත්තෝ කටයුතු කර. මේක මුල් කාලේ එහෙම කටන චීවරයක් නැත්තං අතිරක සිවුරක් අනුමත කරලා තිබුණේ නෑපින්වටනි. ඒකත් හරි ලස්සන සිදුවීමක්. මොකද එක දවසක් ස්වාමීන් වහන්සේලා තිස් නමක් පෙන්වටන. බුදුරජාණන් වහන්සේ හිටපු පන්සරට වඩිනෝ. පාවානුවර සිට වඩන වඩිනකොට, වටනි දුර බැහැර ගෙවාගෙන අදකාල වගේ වාහන නෑනේ පයින් වඩින්නේ ඒ වඩි නා අතරේ බුදු හාමුදුරු ඉන්න පන්සලට තව එක දවසයි වඩින්න තියනෙ එකන හැතම්ම දහයක් කියෙල හිතන්නක පයි යන්න පුළුවන් දුරක් තියෙනවන්නේ තව එක දවසක යන්න පුළුවන් ඒත් යන්ඩ හම්බුන්නේ රෑවුණා හෙට උදේට යනම කියලා යන්ඩත් බෑ වස් වසන දිනේ එළඹුණා හෙට වෙනකුට යන්න බෑ මෙතන වස්වසන්න මෝනි දැන් ස්වාමීින් වහන්සේලා හෙදායතන වස් වැැසුවා. වස් වසල තුන් මාසම හිටිය දැඟති යන්න විදිහක් නෑ. වස් හමාරගුණන්ට පස්සේ. මේ ස්වාමන් වහන්සේලා තිස් නම මහා වැහි දවසේ. වහිනවා බුදුහාමුදුර වලන්ලත් හරි ආසයි. ඒ හින්ද මොකද කරේ. මේ හාමුදුරුවන් වහන්සේලා පිටත් තුනාා වැැස්සෙම තෙමි තමී වැඩියා බුදු හාමුදුරු ඉන්න පන්සලට. වඩින කොට පින්වටනි හොඳ ටූම තෙමීලා තෙමිලා සිවුරු ටික තෙත් බරිත වෙලා වතුර බේරෙනවා. දැක ඔය ඇත්තෝ ගිහි අයි දන්නවා සමහර වෙලාට එලියට එහෙම ගිහින් එනකොට තෙමීගෙන ාවත් එහෙම මොකද වෙන්නේ තෙමීගෙනාවොත් එහෙම ඇඳුම් මාරු කරගන්නකං ඉවසුමක් නෑනෙ ඉතින් එදා අර ස්වාමින් වහන්සේලාට සිවුරු මාරුකරගන්නවකුවට එහෙම සිවුරු මාරු කරගඩ විදිහකුත් නෑ ඉතිං ඒ වෙලා මොක දවනේ ස්වාමින් වහන්සේලාට අතිරේක සිවුරත් තිබුණ නෑ. ඒ ස්වාමීන් වහන්සේලා ඒ හින්දර් සිවුරුවෙල වතුර ටික මිරෙ කලා අයින් කරලා ඒ සිවුරුම තෙත්ත සිවුරුම පොර වගෙන හිටියා. ඒ වෙලාවි බුදු හාමුදුර වැඩම කලා බුදුරජාන් වහන්සේ සාමාන්‍යයෙන් බණ කියන්න ගිහිල්ල බණ කියන්න එක පාරම බණ කියන්නේ අහනවා. ස්වාමින් වහන්සේලක් කොහොමද වස්කාලේ සුවසේ ගත කලාද යහපත්ත හිටියාද ඒක ඇනි සිව්පස් එහෙම ලැබුණනද ඔය ප්‍රශ්න හනම්. මෙහෙම අහන අතර අර හාමුදුරු සහිපත් කරන්න බුදු හාමුදුරණේ වස්කාලය නං ඉතින් සුවසේ හිටියා දැන්නම් හරිඒ අමාරුවෙන් ඉන්න සීතලයි. ඇයි අර වවුලනව සීතලේ තෙත බරිත ගතියක්ත් එක්. ඒ වෙලාවෙ ස්වාමින් වහන්සේලා මේ තෙත්ත සිවුරුපිටින්ක් ඉන්නන්නේ ඇයි අතිරේක සිවරක් නැති නිසා. උන්වහන්සේ ඊට පස්සස්වාමින් වහන්සේලා වෙත. එහෙනම් අතිරේක සිවරක් පිළිගැත්තටකමක් නෑ කියල අවසර දුන්නා. පින්වටනිි ඒ අනුව හාමුදුරුවන් වහන්සේලා වස් වසලා අවසාන වනාම අපේ දායක ඇත්තු කටින චීවරයක් පූජා කරන්නට පෙළඹුණ. අනිවාරෙන්ම, වස් සාරාධනා කරනකොට කියන හාමුදුරණේ වස් වසා වැඩන්න අපි චීවරයක් පෝජාකරනවා කියලා චීවර පින්්ඩපාත සේනාසෙන ගිලාන ප්‍රත්ථයක කිය සිව පසේ පූජා කරනවා කියලානි කියන්නේ කියනව වගේම ඉතින් පින්ඩපාත සේනාසෙන ගිලාන ප්‍රත්්‍ය පූජ කරලා අවසාන තමයි කටන සිවර පූජා කරන්නේ. තින් මේ සිවර පූජ කරණ එකක් අද වෙනකොට ඉති නිකම්ම කරන්නේ දායක මහත්ත්‍යයාගේ ගෙදර ඉඳලා පන්සලට වඩම්මන වන අපිගැන්නේ. ම කියන්නේ පෙරහැරින් වඩම්ම නෝ කියරණ කියන ෞරවට මේ රැගෙනේම තමයි කරන්නේ. අද වෙනකොට හැබැයි සමහර වෙලාවටතින් කියන්ඩ ඕනි. මේක නිකං අමුතු ප්‍රාතිහාරයක් වගේ වැඩක් කරගෙන. සමහරය සිවරත් විකුණන්ට පටන් ගැන. මේක විනය කටයුත්තක් මිසක්කා සිවර පෙරහැර හැටියට කරන්නේ දායක මහත්තයාගේ ගෙදරයි ද පන්සලට ගේන එක. සමහර අය, ගෙවල් ගානිි දැන් සිවුර තියන්ට පටන්ගෙන තියෙනවා. සිවුර ගෙවල් ගානෙ තිව්වටකමක් නෑ කියන්නක සල්ලිකුතු කරන එක නං හොඳනෑ සමහරු ගන ගෙදර සිවුර තියන්ඩ ඕන්නම් දාදාහක් පන්සලට දෙන්ඩ ඕනි. පහලුස්දාහ පන්සලට දෙන්නඩ ඕනි. එහෙම කියලා සිවර සල්ලියකුතු කරන එකක් කරගත් තොට නං ඒක හොඳ මදි. දැ සමහර දායකෝ හරි අසරණ තත්ත්යට පත්වෙලා තියෙනවා ඒ කාරණය සිහිපත් කරන්නට ඕනේ. මේ කටින පින්කමකදී හරි ඕන අවස්ථාවකදී මේ සිවුර පූජ කරනවා කියන්නේ සිවුර විකිණ ිලක්නම් නෙමෙයි. ඒක පින්කමක්. ඒක අපි ශ්‍රද්ධාවෙන් කරන්න ඕනි දෙයක්. ඒ නිසා ඒ සිවුර අපි දායක මහත්තයාගේ ගෙදර සිට පන්සල්ට රැගෙන නවා. එයාගේ හැකියාවන් අනුව කොඩි දෙකක් එක් කැරගාවත් ඇති මල් පෙරෑමල් වට්ටියක් එක පෙරහැරඇරගාවම ඇති. ඕකට අලි නැතුවටකමක් නෑ. සමහරුීතනවා අලිත්ත ඕනි. සමහරවෙලාට ලොකූ පින්කම් කරන්න ගිහිල්ලා සමහරු හරි අසරණතාවයට පත්වෙනවා දායක ඇත්තු ඉතාමත් හිත් අසන්තෝසයට පත්වෙනවා. පින්කමක් කරන්න ගිහිල අසන්තෝස වෙන්ඩ නෙමෙයි මේ චීවර පූජාව කියන්නේ බොහෝම පින්කමක්. එතකොට මේ පින්කම මනාව කරගන්නට ශ්‍රද්ධාවෙන් කරගන්නට උනන්දූනොත් ඒක වටිනවා. කටින චීවරයක් පූජාකරොත්. සස්සර අපායෙන් මිඳී නිවන් මග සැකසෙන බව අපේ බණපොතේ සඳහන් වෙනවා. ඉතිං එසේ නම් ඒ කටිනිසිවරක් නැතත් චීවර පූජාවක් කරත් ඒකත් වටිනා පින්ංකමක්. මේ චීවර මාසය හමාරවීගෙන යන වෙලාවි වගේම. මේ ජීවිතේ ඕනම වෙලාවක ඔබට පින්කමක් සිදු කරලා අපේ බලාපොරොත්තුව සස්සරින් එතරව නිවෙෙනින් සැනසන්න නම් ඒ අනගමනට. මේ ධර්මදේශනාවත් උපකාරයක් වේවා කියන ප්‍රාර්ථනය ඇති කරගන්න. අද දවසේදී මේ වටිනා ධර්ම දේශනාව ශ්‍රවණය කොට රැස් කරගත්තාව උපින්. අපව සම්බුදු ශාසනය සුරකෙන ස්ෂ්ඨකාමී දෙවියන්ට මේ පින් අත්තේවා. අපගේ ඥාතීම් මේ පින් අනුමෝදන්වේවා. ඔවුනුත් අමාමහනිවෙනින් සැන සේවා කියා ප්‍රාත්ථනා කරමු. ඒවගේම අප සැම දෙනාටත් මේ පින් අත්තේවා ස්වර්ණවාහිනීම අධ්‍යායතනය. කටයුතු කරන හැම දෙෙනටත්. නිවෙස්සල සිට බනැසූ ඔබ හැම දෙෙනනාටත් අපේ ආදරණීය දෙම උපියදූ දරු සහෝදර සහෝදරියන්නාදී හැම දෙනාටම සසරින් එතරව නිවැණින් සැනසෙන්නට මේ පින්කම තේතුවේවා වාසනාදේවා කියා ප්‍රාත්ථනා කරමු. ආකා සට්ටාච බුම්මට්ටාදේවා නාගාමහිද්දිකා පුං්ඥන්තං අනුමූදිත්වා චිරං රක්කං තිලෝක සාසනං cirang rakang tu desanang cirang rakang tu tang sadati.